අපි අවුරුදු මගේ ක්‍රියාත්මක දැනුවත් දේශපාලනයේ යෙදිලා අවුරුදු 20ක් විතර වෙනවා දැන්. ඒ අතරතුරදී මම හෙරුවා කාත් එක්කද අපිට පැහැදිලි ගමනක් තියපු කිලේ සංවිධානයක් කොහෙද තියෙන්නේ කියලා. දැන් මම විවිධ ලංකාවේ තියෙන හැම සංවිධානයකම වගේ මම අධ්‍යයනය කරා මේවාගේ මොකක්ද ප්‍රතිපත්ති වෙන්නේ කොහොමද ඉදිරි දැක්ම කොහොමද කියලා. ඒක මට මෙතෙක් කල හම්බෙච්ච හොඳම දේ විදිහට අපිට මේ තියෙන පවතින අවිධිමත් මේ පාලන තන්ත්‍රය කොහොමද වෙනස් කරලා අපි දියුණු සමාජ ක්‍රමයක් හදාගන්නේ කියන එකට එන හොඳම විසඳුම් විදිහට මම දකින්නේ රගන අරගෙන ඒක පස්සේ වැඩ කරන්න. මොකද ඒක ඉදිරියේ ඉදිරි අවුරුද්දේ මොකද වෙන්නේ දෙකේ මොකද වෙන්නේ කියන එක තීරණය වෙනවා හුඟක් දේවල් වල. එතකොට අපිට දැන් තියෙන්නේ දැන් පවතින හොඳම තත්ත්වය අනුව වැඩ කිරීම තමයි අපිට පුද්ගල විදියට කර හැකි දේ. ඉතින් ඒක මොන පැත්තටද යනවායි කියන එක වළක්ව ගන්න එක අපි ඔක්කොම වගේ වෙනවා. නෑ එහෙම ඒක වැරදි කතාවක් වෙන්න. මොකද ජනතාවගේ තමයි පරමාධිපත්‍ය ජනතාව තුළ කියන එකනේ පොදු සම්මතය තියෙන්නේ. ඒක පාර්ලිමේන්තු 3-2 කියන එක තීරණය වෙන්නේ ඒ අවස්ථාවේ පැවතිච්ච අත්‍තරම ප්‍රායෝගිකව බැලුවොත් ඒ අවස්ථාවේ පවතින සමාජ සහ දේශපාලන තත්ත්වනුව තමයි මේ 3-2 තීරණය වුණේ. හැබැයි මෙතනදී අපි ඊට වැඩිය පුළුල් බහුතරයක ජනතාවගේ විරේ කියන්නේ කෙලින්ම ඍජුව තීරණය වෙන දෙයක් තමයි මේ අපි යෝජනා කරන්නේ මේ යන සම්බන්ධ ව්‍යවස්ථාවක් කියන්නේ. ඔව් මේක පැහැදිලිවම මේ අධ්‍යයනය කරන්න. මොකද්ද මේ ආගන්ත මහත්තයා කියන්නේ දේ කියන එක ගැන ඔයාලා අධ්‍යයනය කරන්න ඕනයි හැමෝම. එතන කොතනද අඩුපාඩු තියෙන්නේ? ඒ අඩුපාඩු හොයලා අපි පැහැදිලි පොදු ගමනකට ලැස් වෙන්න මෙතන අවස්ථාව තියෙනවා. මමයි මොකද මම මේ මාස 3-4ක් ඇතුළත මම මගේ ස්වාධීන මන සමීක්ෂණය කරා සමාජයේ විවිධ ස්තර හරහා. මට මේ එක සාමාන්‍ය පැය 2-3කින් මේ අය කතා අහලා තනිකරම තමගේ මතවාදයේ එකට පටන් ගන්න හොයන්නේ ඊට පස්සේ. ඔයාලා මට සමානයෙන් කියනවා මේක ලොකු වෙනස අපිට හම්බුණා කියන එක තමයි හැමෝගෙම මතේ.